සහරාන්ල අරේ බෝම්බ හදනකොට සහරාන්ල වීඩියෝ පට වලින් අපි මෙහෙම ප්‍රහාරයක් කරගන්නවා කියන වීඩියෝ පටේ පටිගත කරනකොට මේ බෝම්බ ටික කොළඹට ප්‍රවාහනය කරනකොට සහරාන්ලගේ සියලුම විස්තර ඇතුළත් ලිපියක් රවි සෙනියුරත්න මහත්තයාගේ මේසු උඩ අනේමාව බලාපියෝ කියලා විලාප නගමින් මේසු උඩට වෙලා තියෙනවා දැන් අපි එලිදරව්වට එමු 2019 දී සිරිසේන ජනාධිපතිතුමන් පාස්තු ප්‍රහාරයේ පිළිබඳ සොයා බලන්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනප්ප සිල්වා මැතිතුමා ප්‍රමුඛ ජනාධිපති කොමිසම පත් කළා ඒ කොමිෂන් සභාවේ වාර්තාව 2021 ජනවාරි මාසේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට බාර දුන්නා සමාරු විශේෂයෙන්ම ජේෂ්ඨ දේශපාලක එම්පව මම දැක්ක රූපවාහිනිය මත පළ කරනවා අද මම ප්‍රසිද්ධ කරන්න හදන්නේ මේ වාර්තාවේ කොටසක් කියලා ඒ වාර්තාව 2021 දීම ප්‍රසිද්ධ කළා කමිෂන් සභාව විසින් ජාතික ආරක්ෂාවට සංවේදී බව සඳහන් කරමින් කොටස जनाधिपति रणिल विक्रमसिंहते चैनल फोर नालिकाव एल्ल करन लग चोदना विसिपाक अत्तन अत्त विमर्शने किरीम में थी मेंने देविन वार्ता में मने में थी ममा वार्ता पाइलिक दर्मा में वार्ता वे फिर शेकिये नौ report of the committee of inquiry क्या नहीं करते निकम निकम committee के नहीं करने वे विमर्शन committee के Report of the Committee of Inquiry into Intelligence Coordination and Investigative Processes related to the East Sandy Bombings of 21st April 2019. बुद्धि विमर्शन මේ විශ්‍රාමික විනිසුරු AN ජේද අල්විස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පත් කළ මේ කමිටුව 2024 සැප්තැම්බර් 14 වෙනිදා ඒ කියන්නේ වත්මන් ජනාධිපතිතුමා පත් වෙන හරියටම සතියකට කලින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට බාර දුන්නා. දැන් මේ වාර්තා සංවාද තබන්න ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව උත්සාහ දරන්නේ ඇයි? අන්න ඒකට උත්තරේ මෙන්න මේ වාර්තාවේ තිබෙනවා. මේ වාර්තාවේ 40 වන පිටුවේ හතලිස්වන පිටුවේ මෙහෙම කියනවා රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ විසින් ඒක ඉංග්‍රීසි භාෂාවෙන් තියෙනවා සිංහල භාෂාවට පරිවර්තනය කරලා තියෙනවා 2019 රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ විසින් 2019 අප්‍රේල් 9 වෙනිදා මොහොමඩ් සාරා නැතුළු ජාතික තව්හීද් ජමාත් රත්නවාදී ප්‍රසිද්ධ කතෝලික පල්ලි ඇතුළු ස්ථාන කීපයකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට කටයුතු කරන බව විදේශීය බුද්ධාංශයෙන් දැනුම් දුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දෙනවා. කවුද මේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා? වර්තමානයේ මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් රවි සිනියුරත්න මහතා. මේ ලිපියේ ප්‍රහාරය එල්ල කරන ත්‍රස්තවාදීන්ගේ නම් ජාතික ඇඳුම්පත් අංක ඒ වගේම දුරකථන අංක ලිපිනය සාමාන්‍යයෙන් ගැවෙසෙන තැන ඇසුරු කරන අය සමහරුන් නම් රැට රැට ඉඳලා හිටලා යන තැන සහ යන වේලාව සහ එන වේලාව සඳහන් කරලා තියෙනවා. ඒතරම් විස්තරාත්මක වර්තාවක්. එතකොට මේ වර්තාව පිළිබඳ මේ කොමිෂන් සභාව වාර්තාවේ රවි සිනියුරත්න මහතාට එරෙහිව බරපතල චෝදනා නගන නිසාම එතුමගේ පැත්තේ නිර්දෝෂීභාවයට එතුමට කියන්න තියෙන කරුණු මොනවද බලන්න එතුමා තමන්ව අත්අඩංගුවට ගන්න පොලිසිය උත්සාහ කරනවාය අනේම කරන්න එපාය කියලා ශ්‍රේෂ්ඨාධිකරණේ ගොනු කරපු මූලික අයිතිවාසිකම් නඩු අංක 241 ඇලීරත් 2024 නඩු ගොනුවත් මම සම්පූර්ණයෙන් අධ්‍යයනය කළ බව විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ.
අප්‍රේල් 9 මේ ලිපිය එන විට රවි සෙනවිරත් මහතා විදේශගත වෙලා නැවත ලංකාවට ඇවිත් ලිපිය දකින්නේ 16 වෙනිදා කියලා රවි සෙනවිරත් මහතා කියනවා රජයේ නිලධාරීන් විදේශගත වෙනකොට තමන්ගේ වැඩ ආවරණය කරන්න වෙනත් කෙනෙක්ව පත් කරන්න ඕන ඒ අනුව CID බාර නියුජ් පොලිස්පති නාගාමුල්ල මහතාව වැඩ ආවරණය කරන්න පත් කරනවා ඉතින් එහෙම කළා නම් සතියක් මේ ලිපිය නාගාමුල්ල මහතාගේ අතට නොගොස් රවි සිනිරත්න මහතාගේ මේසුඩු තිබුණේ කොහොමද කියන ප්‍රශ්නය මතුවෙනවා ඔය ප්‍රශ්නේ ඔය විදිහටම විමර්ශන නිලධාරීන් ජේෂ්ඨ නියුජ් පොලිස්පති කාර්ය මණ්ඩලයෙන් ප්‍රශ්න කරනවා එයාගේ පිළිතුර වෙන්නේ රහසයි කියලා එන ලියුම් විවෘත කරන්න එපා කාටවත් යවන්න එපා මම කඩනකම් මේ සුදු කියලා තියන්න කියලා රවි සෙනවිරත්න මහතා උපදේශක් ලබා දුන්නා කියලා එන ලියුම් බලන්න අයිතියක් නැත්තම් වැඩ ආවරණය කරන නිලධාරියාට තමන්ගේ රවි සෙනවිරත්න මහතාගේ නීති විරෝධී උපදේශ නිසා මේ ලියුම නිසා මේ ලියුම මේ සුදු තියෙනවා ඒ කියන්නේ සහරාංගල අරේ බෝම්බ හදනකොට සහරාංගල වීඩියෝ පට වලින් අපි මෙහෙම ප්‍රහාරයක් කරගන්නවා කියන වීඩියෝ පටේ පටිගත කරනකොට මේ බෝම්බ ටික කොළඹට ප්‍රවාහනය කරනකොට සහරාංගලගේ සියලුම විස්තර ඇතුළත් ලිපියක් රවි සෙනවිරත්න මහත්තයාගේ මේසු උඩ අනේමාව බලාපියෝ කියලා විලාප නගමින් මේසු උඩට වෙලා තියෙනවා රවි සෙනවිරත්න මහත්මයා මේ ලිපිය 16 වෙනිදා බලලා අප්‍රේල් මාසේ 16 වෙනිදා බලලා මැයි 1 වෙනිදා වෙන විට විමර්ශනයක් කර ප්‍රගතිය වාර්තා කරන්නේ කියලා සටහනක් දමනවා. නමුත් CID බාර නියෝජ්‍ය පොලිස්පති නාගාමුල්ල මහතාට යොමු කරන්න බාර දෙන්නේ 19 වෙනිදා. යන ලිපි ලේඛනයේ ඇතුළත් වෙලා තින්නේ 16 වෙනිදා සටහන දාපු එක 19 වෙනිදා. හැබැයි අභිරාස් ලෙස අප්‍රේල් 21 වෙනිදා බෝම්බේ පුපුරවා ගන්නා තුරුම මේ ලිපිය නියෝජ්‍ය පොලිස්පති නාගාමුල්ල මහතාගේ අතට යන්නේ නැහැ. ඒ කියන්නේ මේ ලිපිය යන්නේ බෝම්බේ පිපුරවා ගැනීමෙන් පසු දින. ඒ කියන්නේ අප්‍රේල් මාසේ 22 වෙනිදා. අප්‍රේල් මාසේ 22 වෙනිදා තුරුම මේ ලිපිය නාගාමුල්ල මහතාට බාර දෙන්නේ නැහැ. කොහොම වුණත් ඉතාශනිකව පියවර ගත යුතු ලිපියක් දින 12 තිස්සේ රවි සෙනවිරත්න මහතා බාරේ පවතිනවා. 19 කියන්නේ සිකුරාදා දවසක්. එතකොට 20 වෙනි සෙනසුරාදා CID සාමාන්‍ය නිවාඩු දවසක්. 21 වෙනිදා පාස්කු ඉරිදා. ඉතින් බෝවිට මේ ලිපිය බෝම්බේ පත්තු වෙන තුරුම රවි සෙනවිරත්න මහත්තයාගේ මේස උඩ තිබිලා බෝම්බෙන් පස්සේ මෙවැනි ලිපියක් එවුවායි කියලා බුද්ධයන්ස වලින් කියද්දී 22 වෙනිදා උදේ පාන්දර ඇවිල්ලා මේක බලලා 16 වෙනිදාට සටහනක් දාලා 19 වෙනිදා කියන්නේ සිකුරාදා යන ලිපි ලේඛනයේ සිකුරාදාන් පස්සේ කිසි සටහනක් ඇවිල්ලා නැහැ සෙනසුරාදා නිවාඩුනේ සිකුරාදා යවන්න යොමු කළාය කියලා දැම්මාය කියන සාධාරණ සැකය ඕනෑම කෙනෙක්ට ඇති වෙන්න පුළුවන්. තමන්ගේ මේසෙ උඩ සතියක් පුරා කල්පසු අති රහසයි කියලා ගහපු ලිපියක් නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයාට සාමාන්‍ය පටිපාටේ යවනවා වෙනුවට මෙතුමාට තිබ්බේ නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයා වහාම කැඳවලා මේක අතිශයින්ම සංවේදී කාරණයක්. මොකද්ද කාරණේ? අපි හොඳටම දන්න පුපුරන ද්‍රව්‍ය එකතු කරපු බෝම්බ අත්හදා බලපු ත්‍රස්තවාදීන් පිරිසක් දැන් මරාගෙන මැරෙන ප්‍රහාරයක් කරන්න යනවායි කියලා විදේශීය බුද්ධාංශයක් දැනුම් දීලා තියෙනවා. ඒ නිසා නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයා ළඟට කැඳවලා මේකේ බරපතලකම කියලා දීලා වහම පියවර ගන්න කියලා ලියුම අතින් බාර දී යුතු තිබුණා. හැබැයි මේක සතියක් මේසුඩ කල්මුණා මදිවට මයි පළවෙනිදා වෙනකන් කල් දෙනවා මේ ගැන සොයා බලා වාර්තා කරන්න. මොකද්ද මේකින් පේන්නේ? රවි සෙනවිරත්න මහතා ලිපිය කියවන්නේවත් නැතුව එයි කිසිම බරපතලකමක් තේරුම් නොගෙන මේ සටහනේ දූ බව. මේ ලිපිය ඇත්තටම කියවුවා නම් රවි සෙනවිරත්න මහතා සාරාන් කියන්නේ කවුද කියන එක 100% එනවා. මොකද එතුමා යටතේ තිබෙන ත්‍රස්ත විමර්ශන අංශය 2014 සිට සාරාන් ලගේ කණ්ඩායම ගැන තව්හීද් ජමාත් සංවිධානය ගැන සෙවිල්ලෙන් ඉඳලා මේ
ඔහු පිළිබඳ නිරන්තර වාර්තා රවී සෙනවිරත්න මහතාට ලැබෙනවා මේ වාර්තාවක ඒ වගේම සාරාම් පිළිබඳ බුද්ධියංශ වාර්තා 13ක් 2019 ජනවාරි පළවෙනිදා ඉඳන් අප්‍රේල් 20 කියන කාල පරාසය තුල ඉතා කෙටි කලක් තුල බුද්ධි වාර්තා 13ක් රවී සෙනවිරත්න මහත්තයාට යවලා තියෙනවා මේ වාර්තාව කියන විදිහට මම නෙවෙයි මේ වාර්තාව කියන විදිහට 2017 කාත්තන්දි අලියාර හන්දිය ආගමික ගැටුම 2018 දී වවුනුතිම් පොලිස් නිලධාරීන් මරා දැමීම 2018 මාවනැල්ල බුදුපිළිම විනාශ කිරීම 2019 වනාත විල්ලුවෙන් පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීම කියන මේ පරීක්ෂණ සියල්ලම සිදු කරන්නේ CID ඒක අධීක්ෂණය කරන්නේ රවී සෙනවිරත්න මහතා ඒ නිසා පුපුරන ද්‍රව්‍ය එකතු කරපු බෝම්බ අත්හදා බලපු සාරාන් කල්ලිය මරාගෙන මැරෙන ප්‍රහාරයකට යනවා කිව්වම අනිත් අයට මේක නොතේරුණාට මේ ගැන හොඳම අවබෝධය තියෙන පුද්ගලයා විදියට රවී සෙනවිරත්න මැතිතුමාට මේ ගැන වහාම ක්‍රියාත්මීමේ හැකියාවක් තිබුණා. මේ පිළිබඳ හොඳම අවබෝධය තිබෙන එකම පුද්ගලයා විදියට මම රවී සෙනවිරත්න මහතා නම් කරන්නේයි. එක පැත්තකින් තස්ත සාරාන් පිළිබඳ සාරාන් පිළිබඳ 2014 සිට තොරතුරු ගෙනවි වාර්තා කරපු ත්‍රස්ත විමර්ශන අංශෙදිනෙතුමා යටතේ සාරාන්ලගේ ක්‍රියාකාරකම් කර අපරාධ පිළිබඳ අධ්‍යයනය කරන CID දිනෙතුමා යටතේ රාජ්‍ය බුද්ධි සේවාව මේ ත්‍රස්තවාදීන් පිළිබඳ නිරන්තරයෙන්ම බුද්ධි වාර්තා එවලා තියෙන රවී සෙනවිරත්න මැතිතුමාට ඒ නිසා එතුමාට පමණයි මේ බීගේ බරපතලකම තේරුම් ගන්න ක්‍රියාත්මක වෙන්න පුළුවන් ඇතෙම මේ ලිපිය කියන්නේ සාරාණතුළු කණ්ඩායම මරාගෙන මැරෙන ප්‍රහාරයකට සූදානම් වෙනවා කියන එක. එතකොට ඇත්තටම මේ ලිපිය රවී සෙනවිරත්න මහතා කියුවා නම් එතුමාට පුළුවන් වෙනවා මේ සාරාන් කල්ලිය සියලු තොරතුරු මං කියව රෑට යට යන තැන් යන වෙලාව පවා දන්නවා කියන. ඒ නිසා මොවුන්ට තිය හොඳටම අවස්ථාව තිබුණා සෝදිසි රැකවල් දාලා මේ අයව අත්අඩංගුවට ගන්න. අවම වශයෙන් අප්‍රේල් මාසේ 18 වෙනිදා සෝදිසි රැකවල් දැම්මා නම් සාරාන් අත්අඩංගුවට ගන්න තිබුණා. කොහොමද? අප්‍රේල් මාසේ 18 වෙනිදා ප්‍රහාරයට කොළඹින් කලින් තමන්ගේ බිරිඳ සහ දරුවන් කුරුණෑගල තියෙන බිරිඳගේ මහගෙදරට ඇරලවන්න සාරාන් යනවා. ඒතර 18 වෙනිදා වෙන විටවත් 16 වෙනිදා ලියුම දැක්ක කියන්නේ 18 වෙනිදා වෙන විටවත් සෝදිසි රැකවල් යොදලා තිබෙන සර්වේලන්ස් යොදලා තිබුණා නම් සාරාණතුළු කණ්ඩායමම අත්අඩංගුවට අරගෙන ගන්න තිබුණා. එහෙනම් මේවා විනාශය වළක්ව ගන්න තිබුණා. ජනාධිපතිතුමාත් ආණ්ඩුවත් මේ වාර්තාව යටපත් කරන්න උත්සාහ කළේ ඇයි? හේතුව තමයි ජනාධිපතිතුමාගේ නොහැකියාව ප්‍රදර්ශනය වීම. ජනාධිපතිවරේ සතු වී යුතු ඊළඟ කුසලතාවය තමයි ඒ තනතුරට වඩාත්ම ගැළපෙන පුද්ගලයා හඳුනාගෙන ජනාධිපති කියන්නේ ගොඩක් වැඩ කරන කෙනෙක් නෙවෙයි වැඩ කරවන කෙනෙක් වැඩේ හරියට කරව ගන්න නම් ඒ වැඩේට වඩාත් ගැළපෙන පුද්ගලයා හඳුනා ගැනීමේ හැකියාව තිබිය යුතුයි දැන් ජනාධිපතිතුමා තමන්ගේ පළමු දවසේ තනතුරේ පළමු දවසේ පත්වීම් තුනක් කරා ඒ තුනෙන් දෙකක්ම නුසුදුසුම් පත් කරලා තියෙන්නේ කියන එක සනාථ වෙලා දෙන අපි මුලින් පෙන්නුවා ජනාධිපති ලේකම් ධූරයට පත් කළ පුද්ගලයාගේ තනතුරට නුසුදුසු ඇයි කියලා. අද ප්‍රශ්න ගණනාවක් මතුවලා තියෙනවා. ජනාධිපති ලේකම් තුමාට ජනාධිපති ලේකම් ධූරයේ රාජකාරිය තේරෙනවා නම් නිපුණාරච්චි මන්ත්‍රීතුමා අද ඇමතිවරේ. අද මැතිවරණේ පාර්ලිමේන්තු මැතිවරණේ දිනේ පිළිබඳ අධිකරණයේ ඉදිරියේ නඩුවක් පවරන්නෝ පවරන්න යන බවට ප්‍රවෘත්ති තිබුණා. ඒ දිනේ වැරද්දක් තියෙනවා. ඒ වැරද්දට වක් කියන්න ඕනේ ජනාධිපති ලේකම්වරයා. මොකද ජනාධිපති ලේකම්වරයා තමයි ජනාධිපතිතුමා වෙනුවෙන් මේ ගැසට් එක ගන්න. වැඩබැරි ජනාධිපති ලේකම්වරයෙක් ඉන්නේ මුසුසුස්සේ පත් කරපු නිසා. ඒ වගේම කනිෂ්ඨ නිලධාරියෙක් නිසා රාජ්‍ය සේවයේ කැළඹිලයි. ඊට අමතරව ඔන්න දෙවෙනි පත්වීම මහජන ආරක්ෂක අමාත්‍යාංශයට පත් කරලා තියෙන්නේ පොලිස් විමර්ශනික ප්‍රධාන චුතිතේ. සුත්ති උපාලිව පත් කරා වගේ වැඩක්. මේ වාර්තා ජනාධිපතිතුමාට හැර වෙන කිසියෙකුට ජනගත කරන්න බෑ. ඇයි? මේ වාර්තා බාර දීලා තියෙන ජනාධිපතිතුමාට පමණක් වන නිසා. ඉතින් ඒ යුතුකම ඉටු නොකර
तमंगे देशपालन सगयन बेरा गनीमट मे वार्ता यटपत् किरीमट जनाधिपतिवरया तमन सतु बले पाविच्चि किरीम बले अयितु लेस भाविता किरीम केन विषमाचार्य जनाधिपतिम सुरकला तियेन अनित् पेत्तेन महाजन मुदली हदु वार्तावक अंतर्गते दनगंड मे रटे जनतावट अयितियक् तियेन ए अयितिय पहर गनीम सिती मे निदास आंडुक व्यवस्थावेन साथिक कर ऐति सिती मे निदास सा තොරතුරු දැන ගැනීමේ අයිතිය කියන මූලික අයිතිවාසිකම් දෙකම උල්ලංඝනය වෙනවා. ඒ කියන්නේ ජනාධිපතිතුමා චේතනාන්විතවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා තිබෙනවා මේ වාර්තා දෙක ප්‍රසිද්ධ කිරීම පැහැරහැරීම හරහා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධයයි CID අධ්‍යක්ෂ දුරේ දරු ශානි අබේසේකර මහතා පවා විශ්වාස කරන මාලිමා ජාතික ලැයිස්තුවේ සිටි මොහමඩ් ඊබ්‍රහීම් මහතා බේරාගැනීම සඳහා පාස්කු ප්‍රහාරයේ සැබෑ තොරතුරු විකෘති කරලා සමස්ත ජාතියම නොමග යැවීමේ යටි අරමුණේ මේ පත්වීම සිදු කළාය කියන සාධාරණ සැකය අපිට ඇති වෙනවා. මම මේ අවස්ථාවේ ප්‍රකාශ කළේ මේ වාර්තාව යටපත් කිරීමට ආණ්ඩුව පෙළඹීමට හේතු පමණයි. මේ වාර්තාවේ රජයේ නිලධාරීන් 1000 දෙනෙකුට පාස්කු ප්‍රහාරය මත අපරාධ චෝදනා ගොනු කිරීමට හෝ විනයානුකූලව පියවර ගැනීමට නිර්දේශ කර තිබෙනවා. ඒ සෑම නිලධාරියෙකුටම තමන්ගේ පැත්තෙන් කියන කතාවක් ඇති. ඉදිරිපත් කරන නිදාසට කාරණා ඇති. තමන්ට එරෙහිව නඩු පැවරුවාම ඒ අයට හැකියාව තියෙනවා තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න. අපි නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනයේ ඉඳගෙන තමයි ඒ අය දිහා බලන්නේ. වාර්තාව ආවිල්ලා තමන්ට අවාසිය කියලා දැක්කට පස්සේ කමිටුවේ සමාජිකයන්ව විවේචනය කරමින් අපි මේ වාර්තාව පිළිගන්නේ නැහැ කියන්නේ කාටවත්ම අයිතියක් නැහැ. කමිටු සමාජිකයන්ගේ හැකියාව පක්ෂපාතිත්වය පිළිබඳ යම් ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒ ප්‍රශ්නේ මතු කරන්න ඕනේ කමිටුව සමාජිකයන් පත් කළ මොහොතේ මිස වාර්තාව එළියට ඇවිල්ලා වාර්තාව අධ්‍යයනය කරලා වාර්තාව Tamanට අවාසිය කියලා දැක්කට පස්සේ මේ කමිටු සමාජිකයන් අපි පිළිගන්නේ නැහැ කියලා කියන්නේ කාටවත්ම අයිතියක් නැහැ. මේ පසුබිම යටතේ ජනාධිපතිතුමන් විසින් අපරාධයකට නඩු පැවරිය යුතු බවට කමිටුව විසින් නිර්දේශ කර තිබෙන පොලිසිය යටතේ තිබෙන ප්‍රධානතම විමර්ශනයක තුඩිතෙක් බවට සැකකරුවෙක් බවට පත් වී තිබෙන මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් රවි සෙනවිරත් මහතා වහාම එම ධූරයෙන් ඉවත් කළ යුතුයි. රවි සෙනවිරත් මහතා එම තනතුරේ රැඳී සිටින තුරු පොලිසියෙන් යුක්තිය බලාපොරොත්තු වෙන්න බෑ. විශේෂයෙන්ම පාස්කු විඳිතයන්ට යුක්තිය ඉටු කිරීමක් බලාපොරොත්තු වෙන්න බෑ. බලයට පත් වී පළමු මාසය තුලම බලය අයිතු ලෙස භාවිතා කිරීම පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව චේතනාන්විතව උල්ලංඝනය කිරීම පිළිබඳ ජනාධිපතිතුමා වාම ජාතියෙන් සමාව ගත යුතුයි. මේ කාරණා දෙකම ඒ කියන්නේ බලය අයිතු ලෙස භාවිතා කිරීමේ විසමාචාරයේ සහ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියටපත් කිරීම කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 වන වගන්තියේ යටතේ දෝෂාභී යෝගයන් ගෙනීමට තුරු දෙන කාරණා දෙකක්. ඒ නිසා ජනාධිපතිතුමා මේ කාරණා දෙක ඉටුනකොට නැවත කිව්වොත් රවි සෙනවිරත්න මහතා වහාම තනතුරෙන් පහ කිරීම තමන් සිතා මතා ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය අහුරන්න තමන්ගේ සගයන් දේශපාලන මිත්‍රයන් රැකගන්න වාර්තා යටපත් කිරීම පිළිබඳ ජාතියෙන් සමාව ගැනීම කියන කාරණා දෙක නොකොළොත් ඉදිරි පාර්ලිමේන්තුවේදී අපි ජනාධිපතිතුමාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට කටයුතු කරනවා.